අද දවසිෙන් ආරම්භ කළ මෙ සද්ධර්ම දේශනා මාලාවේ තුංවැනි ධර්ම දේශනාවයි මේ සිදු කරනු ලබන්නේ පිනතින මේ දේශනාව මජ්ම නිකායේ මහා සීහනාද සූත්‍රයේ සඳහන් තතාගත බලදහය පැහැදිලි කිරීමේ පරමාර්තයෙන් තතාගත බලදහයි තමයි සාකච්ඡා කරන්නේ පහුගිය දේශනා දෙකේදී සූත්‍රයේ හඳුන්වා දෙමින් පළවෙනි තතාගත බලයේ සාකච්ඡා කළා දෙවෙනි තතාගත බලය තමයි මේ මොහොතේ සාකච්ඡා කරන්න සූදානං වෙන්නේ ඒ පිළිබඳව සිංහනාද සූත්‍රයේ භාගිතුන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේට ප්‍රකාශ කළ කරුණ බුද්ධ වචනයෙන් අපි බුලෙින් ධර්ම මාතෘකාව හැටියට සෙහිපත් කළා කාලත්ත්‍රයේ වර්තී වූ කර්ම සමාධානයන්ගේ විපාක දක්නා නුවන තමයි දෙවැනි තතාගත බලය. කාලත්ත්‍රයේ වර්තී වූ කර්ම සමාධානයන්ගේ විපාක දක්නා නුවන. භාගිතුන් වහන්සේගේ මෙන්න මේ ඥාන ශක්තියයි දෙවැනි තතාගත බලය. මෙතන සඳහන් කරනවා අතීතානාගත වර්තමානය යන කාලත්්‍රෙහි වූ කුසලා කුසල කර්මයන්ගේ විපාකය තත්වාකාරයෙන් දක්නා නුවන දෙවන තතාගත බලය බව මේ පාටේ සඳහන් වේ. කර්ම විපාක තත්ත්වය ඉතාම ගැඹුරු කරුණ කර්මයේ විපහකය කියන එක ඉතාම ඉතාමත්ම ගැඹුරු කාරණාවක් අපිට හිතාගණ්ඩවත් බැරි පැත්තක් මේ කරමය තුළ තියෙනවා සකල්ල ලෝකයම පාලනය කරන එකම ධර්මතාවයක් හැටියට මේ කර්මය හඳුන්න්න පුළුවන් ලෝක පාලක ධර්මතාවයක් කර්මය. එනිසා අපිටේ තත්ත්වේ ගැන කවදාවත් හිතාගැන්ඩ බැරිතරං ගැඹුරුයි මේ කර්මයාගේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේට මිසය ශ්‍රාවකයන්ට කවදාවත් මේ කර්මය පිළබඳුව කාරණාව සම්පූර්ණයෙන්ම විෂය වෙෙ නෑ සම්පූර්ණය ම අරමුණු කරන්න පුළුවංකමක් නෑ පූර්ණව මේ කාරණාව විෂය කරගන්නාවූ එකම ශාස්තෘරන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. කර්මවිපාකෙන් සුළු කොටසක් එම නැත්තං ශ්‍රාවකයන්ට දැනගැන්ඩ පුළුවන් වෙන්නි මේ කර්ම විපාකින් සුළු කොටසයි. සම්පූර්ණයෙන් කර්මවිපාකය දැනගන්නේ භාගතුන් වහන්සේ පමණයි. යනිසා සර්වාකාරයම දැන ගැන්නට උත්සා ක හොත්. සිතන්නට ගියහොත් පිනතින ශ්‍රාවකයාට අමාරුවට පත්තෙන්ට චිද්දවෙනවා. උම්මත්තකෙක් පවට නමුත් පත්තෙන්න්න පත්තෙන්ට පුළුවන් සම්පූර්ණය කර්ම විපාකය හොයෑන්ඩු සහැකළු ඒ අපිට තේරුම් ගණ්ඩ කවදාවත් බැහැ කර්මය කියන ධර්මතාවේ. කම්ම විපාකෝ භික්කවේ අචින්තේය න විින්ති තබ්බූ යං වින්තේෙන්තෝ උම්මාදස්ස විගාතස් බාගී අස්ස යනුවෙන් මහනෙන කර්ම විපාකය නොසිතය යුත්තකි. නොසිතිිය යුතුය. එ සිතන තැනැත්තේ උමතුවටත් දුකටත් පැමිණේ ඇැයි තතාගතයන් වහන්සේ වදාලසේක. මකදේක අපට හිතන්ඩ බැරිනිසා භාගිතුන් වහන්සේ හිතන්ඩ එ පාකිල දේශනා කරලා තියෙනවා. පළවෙනි තතාගත බලයෙන් අපි සා කච්චක ඒක. භාග්‍යොතුන් වහන්සේ මේලෝකයේ යමක් නැහැ කියල කවොත් ඒ නෑම තමයි. යමක් වෙන්නෑ කිවොත් වෙන්නම නෑ යමක් වෙනවා කිවොත් ඒක වෙනවා මයි.ඒ වගේම මෙතන භාග්‍යතුන් වහසේ යමක් අපිට හිතන්ඩ එපා කියල දේශනා කලා නං එපාම තමයි. ඒක වෙනස් කරන්න මේලෝකේ කිසි කෙනෙකුට කිසිකෙනෙකුට පුළහංකමක් නෑ එනම් මෙතනද සඳහන් කරනවා දුකටත් උමතුවටත් පත්තන්නේ යැයි තතාගතයන් වහන්සේ වදාළ සේකය අපිට මේ කර්ම විපාකය ගැන හිතන් එපා කල දේශනා කළා. මේ භාග්‍යවතුන් වහන්සේගේ කර්ම විපාක ඥානය කියන මේ දෙවන තතාගත බලය අවිිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ඥාන විබන්ගේ ආකාරු දාසේකට පැහැදිලි කරලා තියෙන කරමය පිල් බඳු ාගිතු හස අවබෝධ කර හැටි විභංග ප්‍රකරණ ඥාන විභන්ගේ දාසය ආකාරයකට විස්තර කරනවා ඒ දාසේ ආකාරය අපි ටික් කෙටියෙන් සාකච්ඡා කරන්න උත්සාහ කරන අත්ති දීර්ගෝමක විස්තර කරනවා යැමනුත් මේ දේශනා මාලාව ඉතාම දීර්ග වෙනවා එිනිසා අපිට අවබෝධ කරන්න උදාහරණයක් දෙකක් සාකච්ඡා කර කර අපි කටියෙන් තේරුම් ගන්ඩ උත්සාහ කරම සම්මා සම්බුද්ධ කියන්නේ කෞුද කියලා පිේ දසේ ආකාරය පලවෙෙනක මෙ මෙහෙම සඳහන් කරනවා. අත්තේ කච්චානී පාපකානි කම්ම සමාධනානි ගතිසම්පත්තින් පතිබාල් හානි න විපච්චන්ති එක කියන්නේ ගතිසම්පත්තියෙන් වලක්වොනු ලැබීමෙන් විපාක දිය නොහැකිව ඇති ඇතැම් කරුමයෝ ඇතහ එක තේරුම එහෙමයි ගතිසම්පත්තියෙන් වලක්වුණු ලැබීමෙන් විපාකදිය නොහැකි වන ඇතැම් පාපකරමුණුත් ඇත්තාහකද මේ ගති සම්පත්තිය නිසා වලක්වුණු ලැබීමෙන් විපාකදිය නොහැකි කියල සඳහන් කරන්නේ ගතිසම්පත්තිය කියල කියන්නේ ගති ගති කියලගෙන ආත්මයට නමක් ලබාගත ආත්මයට නමක් ගති එනිසා ආත්මභාවයට නමක් ගති කර්ම බලයෙන් ලබන මනුෂාත්ම භාවය මනුෂ්‍ය ජීවිතය ලැබේ සංසාරී අපමන කුසල් කරලා. සාමාන්‍යයෙන් එසේ මෙසේ කුසලයක් කරලා මනුෂාත්මය ලබන්න පුළහන්ද එහමක් මනුෂාත්මය ලබඩ බෑ මනුෂ්‍ය ආත්ම භාවය ලබන්ඩ සිද්ධ කරන පුුණ්‍ය කර්මයන් අතර සුවිශේෂී පුුණ්‍ය කර්මයක් තමයි මේ සිල් රකිනයක සීලය අත්‍යා වශ්‍යයි ඊළඟ උපත තීරණය කරන්න. සිල් තිබ්බොත් සුගතියක උපත තීරණය වෙනවා දුගතියක උපදින්ටරගති සිල්ලෝ සිල්ලෝන නෑ යම්විට අපි මේ ඉන්න හැටියටම හිටියහම එක දුගතිය උපදින්න හොදරම හොඳටම ප්‍රමාණවත්. හැබැයි සුගතියකට යන්න බලාපොරොත්තු වෙන වනන් මීට වඩා වීර කරන්න සිද්ධ වෙන ට වඩා ශිල්ගුණපුරන්ඩ සිද්ධ වෙනවා මේ ලෝකෙ කෙනෙක් උපදින්නේ කොතනද මැරුණට පස්ස කියන කාරණාව තීරණය කරන්නේ සීලය මෙයා උපදින්නේ කොහෙද මෙයාට ඉපදුනාට පස්සේ ලැබෙන්නේ මොනවාද ඒ තීරණය කරන්නේ ධනය උපදින තැන තීරණය කරනවා සීලය ඉපදුනාට පස්සේ ලැබෙන දේවල් තීරණය කරනවා ධනය අපි දෙකම ධනයෙන් මුදුන් පත් කරන්න උත්සාහකවට එක සාර්ථක වෙන්නේ නෑ එඇතකොට දෙකම සාර්ථකයිසිල් ඇතුව දන්දීල වැඩකුත් නෑ එනිසා දන් දෙන්නත් සිිල්තියෙන්ට සිල් මත පිහිටලා දන්දුන්න තේ දානය අතිශයම මහත් පලයි එනම් මෙතන සඳහන් කරනවා කුසලකරම බලයෙන් ලබන මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආත්ම භාාවයෝ ගතිසම්පත්තිී වූය මනුෂ්‍යාත්මය දේවාත්මය බ්‍රහ්මාත්මය ලබඩන ඉතා බලවත් කුසල කර්ම නිසා. අගුසල කර්මෝලින් නිරේගාමී තිරිසංලෝකෝල් උපදන්ට උපදිින්දු පුළුවන්. කුසලකර්මයකින් යහපත් ආත්මභාවයක් ලදකල්හි බෙහෙවින්ම කුසල කර්මයෝම විපාක දෙති අතීතයහි කළ බොහෝ අකුසල කර්ම ඇතියහුට ඒවා ආත්මභාාවේ දී විපාක නොදෙයි එමාත්ම භාාවේදී ඒවා විපාක නොදී ගතිසම්පත්තිය ඒවායේ විපාකදීම වලක්වයි අපි ලබාගත්ත මේ ගති සම්පත්තිය කුසල කර්මයක් බලවත් වෙලා ලබාගත්ත මේ ශ්‍රේෂ්ඨ උපත අකුස්සල කර්මයන්ට විපාකදන්නට තියෙන අවස්ථාවම් බලක්කනො ඒක මේ ඉපදිච්ච කෙනා ඉපදනකුට අරගනාව කුසලයාගේ කුසලයාගේ බලය මේ කාරණාව විතරක් අපිට සාකච්ඡා කරනවා නං හිතාම ගැඹරට සාකච්ඡා කරන්න පුළුවන්. පින්නතුනි මේ මොහොත වෙන කොටත් ඔබගාව නිරේටයන්ට කරම රැස්සලයි තියෙන්නේ. ඔබගාව විතරක්නේ මගාව ඒ මේ ජීවිතය රැස් කරපුවාද පෙරකරපුවත් ති න මේ ජීවිත රැස් කරල තියනවා පෙර රැස්කරපුවා තියෙනවා අපි යාපහුනිරේටගෙන ඇන්ද. එතවට අපි මේ ජීවිතය නිරයට ගේම නැද අපි නිරේට ගියපුවාර සීමාවක්නේ ඉහේ කෙස්ගානට ඇගේ තියෙන ලෝම ගස්ගානට වඩා ගොහොම වැඩි තම තමන්ගේ වයස ගැන කල්පනා කරන්න මේ වයසට එනකොට මම වැටි වැටි ඇවිදින්ට පටන්ගත්ත දවස ඉඳලා මේ මහපොලොවේ මං අඩි කීයක්ක් තියන්න ඇද. එදා ඉඳලා අද මේ මැදිරි සංකීර්ණයට ඇවිල්ල වාඩි වෙනකක් මේ බනා හන්ඩ මේ පොළොවේ මමතියාපු අඩිය යට මගේ පාද දෙක පිහිට පුපිහිට පුතැන්වල තියෙන වැලි ප්‍රමාණය එකතු කරලාර ගැන ඒ වැලිට ගාන ගණන් කෙරුවොත් ඒ වැලි අට ගානට වඩා සිය දහස් ගුණයකින් මමනරේ ගහිල්ලතිෙනවා ඒවා අපට නුපුරුදු තැන් නෙමෙයි ආය යනකොට අලුත් තැන් නොමුත් අපි සසරඕන තරන් ගියපු තැන් නිරය තිරිසන් ලෝක ප්‍රේතලෝකයේ අසුර ලෝකයේ අපි ඕන තරන් දුක්කින්දා. එතකොට දුක් විතරද මේ සංසාරය විඳින්ඩ ඇත්ති. දෙව්ලොව ගිහිල දෙව් සැපත්තිද. බඹලොව ගිහිෙල්ල බඹ සපත්තිද. නමුත් කරුම බලවත් වෙලා අපපහු ආපහොනි රේට ජියා. මනුස්ස ලෝකය ඉපදලා මේ මනුෂ්‍ය සම්පත්විඳ පවාරත් සීමාවක් නෑ මේ භවේත් මනුස්ස ලෝකී පතිලා ද මනුෂ්‍ය සම්පත කියන එක විඳගෙන 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 යනවා මනුස්්‍ය ජීවිතයක ඉපදිච්ච නිසා විපාක දෙන්ට බැරුවෝ බලාගෙන ඉන්න කර්ම ඕන තරන් ඕන තරන් තියෙනවා අපි කියමුක අප අපි පිටිපස්සෙන් අලියෙක් කෙලවුනවා නැත සුන කෙක් කෙලෝවනවා දෝගන දුවගෙන දුවගෙන ගල්ලා ගට පල්ලද රෝහ ගන්නවා නමුත් අලියට අර සුනකයාට පිළිබඳව තින් ැඩියම නාපයක් දැඩිවෛරයක් නැවතහරි එලියද දැක්කොත් හපා කනවාමයි සහර සුනකෑන්ට පහර දුන්නහම මාස ගනම් මතකතියක්ගෙන න්නවා අවවිච්චාම අපනෝ හස්තීන්ට වගේ සත්තුන්ට කරදර කර හම අවුරුදු ගනම් මතක තියෙනවා අවවිච්චි ගමන් දඩුවන් කරනවා නමුත් ඒ ගොල්ලන්ට දඩුවන් කරන්න බැරිව වනා ම ගෙට පල්ල දරව හපු හින්. මට දුවන්දෙන්ට යාගේ හිතේ තියෙන දේශස්වභාවේ නැතිවෙලා ගියාද නෑ ඇතුලේ ඉන්න ආතාක් කල්ලේ සුනකයාට මාව හපාණ්ඩ හපා කණ්ඩබෑ අන්න ඒවාගේ තමයි මේ මනුෂ්‍ය උපත ලැබුණ නිසා විපාකදන්නට තියෙන අකුසල් කරමයයක් තියෙනවා විපාක දීගණඩ ැ හැටියක් නෑ. ශ්‍රේෂ්ට උපතක් ලැබිල හින්දා. මේක සුරක්ෂිත කරගත් ොත් නම් හොඳයි සුරක්ෂිතකරගන්න බැරිුන්නත්? ං රක්කුල්ර කරම මට විපාක දෙෙන්ඩ විපාක දෙන්න පටන් ගන්නවා. ඒහින්දා ඔබගාවත් මමගාවත් මේ වෙන කොට නිරේ ගිහිල්ල විපාක වින්නන්නට රැස් වෙලා තියන කරමත් බොහොමයි තෙරිසල් ලෝකෙ විඳින්ට තියෙන කරුමත් බොහොමයි. ප්‍රේතලෝකයේ අසුර ලෝකය වින්නිට තියන කරමත් බොහොමයි. දෙව්ලෝ බඹලෝ යන්ට රැස්කරපු කු සර කරමත් එහෙමයි. එව්වත් නැත්තේ නැත්ේ නෑ. නමුත් මේ මනුෂ්‍ය ගතිය නිසා තිය වින්නට යෙන පාක විඳින්ට අවස්ථාවක් ලැබෙන්නේ නෑ අන්න ඒක තමා මෙතන මේ ගති සම්පත්තිය නිසා කුසලකර්ම බලයෙන් ලබන මනුෂ්‍ය ජීවිතයේ නිසා දේව බ්‍රහ්මාත්ම නිසා විපාක දෙන්නමෑ කුසල්වට එහෙම නැත්තන් අපි මේ වෙනකොට තෙරිසල් ලෝකය ගැන කල්පනා කරලා බැලුවොත් අප පිනටුන් දැකලතිනො ඕොන තරන් තිරිසල්ලෝක සල්ලෝක කියන අමුතු නයා පිත් එෙකුම් පවතිනවනි මේ තිරිසන්න විදින දුක්කන්දරාව ඔය රූපෝවාහනිය එහෙම බලන වෙලාවට අපි දැකලා නැද්ද තිරිසන් සත්තු ජීවත්වනම වැඩ සටහන්තියනවා සත්ව වැඩසටහඒ වැඩසටහංගුවල නොයෙක් සතුන්ගේ ජීවන රටාවන් පෙන්නන කොට ප්‍රබලයා හැමවෙලායම දුර්ුවලයා ගොදුරු කරගන්නවා කොටියයා හැමවෙලා මවා ගොදුර කරගන්නවා සිහයා හමේලාම මු ගොදුරු කර ගන්නවා. මෙක් නෙමෙයි සිංහයෝ කොටු එකක වෙලා අලියෝ ඇත්තු ගොදුරගන්න වෙලාවොලුත් අපි මේ වැඩ සටහගොල දකිනවා. සමහර වෙලාවට අපි දකිනවා මේ මහ විශාල ගංගාවල් වලින් ඇලවල් වලින් ඔය කුළුහරක් ආදී ගෝන්ව වාදී සත්තු එතර වෙලා යන කොට මේ අලවල්ල ඉන්නවා මහ භයානකකින් බුල්ඩු. අන්තිමට යන සත්තු එක් කනට දෙන්නට පනිිනවා. පනපිටිින්. පහලුව විශ්ස මස් කඇලි කඩාගෙන කනවා මුළු ගඟම බොර වෙලා ති ිච්ච ගඟ ලේමලේ පාටට පැර වෙන අතුර පන පිටින් දගලද මේ තරං කෑලි ගලවගෙන කඩ්දි මොහු ජීවිතයේ හොයා ගන්නඩ පොර බදන ගොඩට පයින්ද තිරිසන් අපායේ ස්වභාවය ද මේ දේවල් දිහා බලලා අපි හැමවෙලාම සිටිය යුතුයි ඒ ඉන්නේ කවද හරි භවයක මග අම්මා අරතුවාල වෙලා ගොඩට ජීවිතයක පොරබදන්නේ කවදාහරි දවසක මගේ අම්මයි මගේ තාත්තා සහෝදරයා දුවපුතා සැමියබිරිද කඩාගෙන කන්නෙත්තේ ගොල්ලො ඒ වේදනාවට ලක් වෙලා ඉන්නෙත්තේ ගොල්ලො මේගොල්ල ඔක්කම සසාසර මග ාති අනිත්කාරණාව තමයි මම මේවාගේ වෙලා කොච්චර දුක්කකිඳින් ඇැත්්ද මේ විදිර ගංගාවලින් එතරීමට මගේ කොච්චර ඇලි කඩාගන කන්න ඇත්ද මේවාගේ භයානක වනන්තරල ඉපදිලා ශීරයේ ගොඩ වෙලා පන පිටි මේ ගොල්ල හත්ට දෙන වට කරගෙන ඇද ඇද කොහොම කණ්ඩ ඇ්ද අපිට එහෙම නොවඩ ඇද එහෙම වෙච්ච වාරම සීමාවක් නෑ තිරිසං අපාීපදිලා. එහෙම කරුම රැස්කරපු අපි එහම කරුම විඳගෙන 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 එන ගමන් සංසාරය රැස්කර ගත්ත කුසල කරමය එක විපාකය නිසා අද එතරම් දරනුවක්ු සසල්ලෝට විපාක දෙන්න බැරි ශ්‍රේෂ් කුසල කරමය එක විපාකයක් සහිත මනුස්ස ජීවිතය ලබාපු හින්දා ිට වඩ තියෙන බොහෝ කරදරෝලින් බේට ලයින් නොම ඉපදීමේ දී අරගනා පුකු සලකර්මය බලය පිලතින අපි පාරදිගයින ඇවිදික යන කොට අපේ යහල නැද්ද පාරෙන් පිට පැත්ේ ඇවිදිගෙන ගිප්පු ඇගන්ගේ වාහන හැපිල න්සේ මට්ලා අපි කියන්නේ මනුසයගේ පාරියින්නේ ්‍රියදුරාගේ වරදද අපි හැම කියනවා මාරුවෙන්ට මහ පර ඉඩක් තියල තියෙනවා අපිටම සුදදු ඉරක් එතනින් මාර්ුවෙනකොට ඒ විරවුඩ හැපිලා මැරින් නැද්ද එතනත් මැරිලාක මා සඳහාමුවෙන් වෙලා තියෙන පදිකයා සඳහාමයි නොත් ඒකෙන් මාරුවෙනකොටත් මම හැපි හැපිලා මැල්ලා තමරකට්ටිය බස්ස කනකක්ඔ පාරයින්න තියනෙ අරබස්ක නවතන තැන තින පුචි කුටියඇතුළටේලා වාඩිවෙලා ඉන්නවා තමන්ගේ බස්ස කනකම් කොහෙදෝ යනවානයකල්ල කුටිය හැපිලා කුටියත් කලාාගෙන මාවත් මරග නම්ඹරගෙනම ගහි හහි මවස්ථාවල දැල නැද එහෙම දේවල් වෙන ලෝකයේ අපිත් ඕන තරම් පාර පැන්නා අපිත් ඕනතර පාරවල් අයිනය ගමන් කලා නමුත් තාමනං කවුරුවත් අු හප්පල යට කරලා මැරුවේ මැරුයි නෑ. අපේ හිතනවද මේ පාර වාහන පදවන රියදුරාගේී තියෙන දක්ෂතාවේ නිසාම මගේ ජීවිතය මැරුේ නෑ කියලා. ඔහුගේ දක්ෂතාවේ නිසා මේක උනානෙමෙයි. එහෙම වෙලාවක හප්පලා පොඩි කරලා මරල්ල දන්න තරන් කරුමයක් මටතාව එළඹිලා නැතිනිසා. ඒ ව නැවං විපදිච්ච වෙලා අරගෙන කරම බලය ශක්තිය තරම් ප්‍රබල නිසයි මට හෙමකාගින්වත් හානියක් තාම වනේ තාම වනේ නැත්තේ හැබැයි අද ගෙදර යනකොට අකුසලයක් හේතු වෙලා ඔය වැඩේ වඩ වඩ පුළහන් තාම එළඹුණේ නෑ. එහමනම් මේ ගති සම්පත්තියෙන් අරගෙනාගු ස්වභාවය අපිට කරුම විපාක දෙන්න නැතුවා නෙමෙයි ඕන තරන් කරුම තියෙනවා. සමහර කට්්‍යය මනුස්ස ලෝකම අපිට අහෙන්ඩ ලැබෙන පිහිය අරගෙන උල්ලායුදයක් අරගෙන විසිපොලට තිස් පොලට හතලිස්පොට ඇනල ඇ ඇනල මරලදාල තිබුණ කියලා ්‍යහනෝ. එහෙම අපිට අනිින්ඩ තරන් කරුණමයක් නැතිවය දබි කරල සංසාව අපයි තියනෝ පෝන තරන් තියනෝ තාමවිපාක දුන්නේ දෙහම අවස්ථාවලු තියෙනවා කෙසේ වෙතත් තිරිසන් ලෝකයේ ඉපදිලා මට විඳින්ඩ තියෙනවනන් යන්දුක. ඒ දුක මනුස ෝකයේ ඉපදිච්චිින්ද මට විඳින්ද නෑ. අපයේ ගිහිල්ල විඳින්ට තියෙනවනං යම් දුකක් මේ මනුස්ස්‍ය ජීවිතයේ ලබාප හින්දා ඒ නිරාදුක මට දෙැන්නෙන්නේ නෑ. ප්‍රේත ලෝකයේ ඉපදිලා සාපිපාසා දෙකින් පීඩිත වෙලා විඳින්න තියෙන දුකක් සංසාරි මට ලබන්ඩ තියෙනවනම් ඒකට විපාක දෙන්න බෑ මනුස්ෂෙක් හැටියට ඉපදිලා ඉන්න නිසා. මෙන්න මේ කාරණ රජාණන් වහන්සේ තමයි ලෝක දහත්වේ හරියටටම දැක්ක කෙනා භාග්‍යතුන් වහන්සේ ඔබ දිහා බැලිොත් එක්කෙනෙක් දිහා භාග්‍යයතුන් වහන්සේ මා දිහා බැලුවොත් භාග්‍යතුන් වහන්ස දේශනා කරනවා අතීතේ කී පාරක් මන්නිරේට ගියාද අතීතේ කී පාරක් තිරිසංගුණාද ප්‍රේත වුණනා දසුර වුණාද අනාගතය කී පාරක් නිරයට යයිද මේ කියන කරුණු ඔක්කොම ඔක්කොම දේශනා කරනවා මම නිවන්දකින්නේ කවරාත්ම වහාවේද තැනත් ඒ වෙලාවත් ඒ වෙලාවට මං බනාහපු කෙනත් මං වඩාපු භාවනාවත් බණක් ඇහුවන අහපු සූත්‍රයත් දේශනා කරපු කෙනත් හිතට කාවැදන වචනයත් මෙසිියල්ලම භාග්‍යුතුන් වහන්සේ මනාව අවධාරණය කරල පැහැදිලි කරලා දේශනා කරනවා ආං එහෙම දැනගැනීමේ ශක්තියක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතුයි ඉළඟට සඳහන් කරනවා අත්තේ කච්චානි පාපකාන කම්ම සමාධානාන උපදි සම්පත්ති පතිබාල්හානී නොවිපච්චන්ති. උපදි සම්පත්තියෙන් වලක්කනු ලැබීම නිසා විපාක නොදෙන ඇතැම් කර්මයෝ ඇත්තාහ උපදි සම්පත්තියෙන් වලක්කනු ලැබී පනිසා වලක්කොනු ලැබූ විපාක නොදන ඇතැම් කර්මයෝ ඇත්තා උපද සම්පත්තිය නිසා විපාක දෙන්න හැකියාවක් නෑ එනම් උපදි සම්පත්තිය යනු මොකක්ද උපදි සම්පත්තිය උපදි සම්පත්තිය කියලාගැනීම හොඳින් වැඩුණු අංග ප්‍රත්‍යංග එක මෙම සඳහ කරන හොඳින් වැඩුණු අංග ප්‍රථ්‍යාංග ඇති සීතෝෂ්නාදයට ඔරොත්තු දෙන වැඩට ඔරොත්තු දෙන වර්ණවත් වූ දුටුවන්ට සතුට ඇතිකරවන ශෝභන ශරීර ඇති අතීතය කළ බොහෝ කුසල කර්මයන් ඇතියකු විසින් යම් කිසිකුසල කරමයකින් උපධසම්පත්තිය ලදහොත් රූප සෝභාව නිසා ඔහු ගිය ගිය තැන සැලකිරි ලබයි. උපදිසම්පත්තිය. හොඳින් වැඩුන අංග ප්‍රත්‍යංග. අංග ප්‍රත්‍යාංග හොඳට වැඩුනහම ගල ලස්සනයි අත්කෝටු කෑලිවාගි තිබුණ නම් කකුල් කෝට් කෑලි වගේ තිබුණ නං ඇස් ගොඩාක් යට ගිහිල්ල තිබුණ නම් මූන වල ගෙලා ඇයට කෝට් මතු වෙලා හම් පොත්ත විතරක් වගේ තිබුණ නං ඒ ස්වරූපය එස්සර එච්චර ලස්සන නෑඇ පිටසක් වල ජීවයකුගේ ස්වරූපයක් වගේ අපේ පෙනුමට තිබුණ නම් කවුරුත් අපට ඒ තරම් ප්‍රේ කරන්නේ ප්‍රේ කරන්නේ නැහැ ම් හොඳට වැඩිච්ච අංග ප්‍රත්්‍යංගතියනවා එකනි ශරීරයේ බොහොම බොහොම පිරිපුම් උපතින් අරගන්න ආපු මෙන්න මේ මේ රූප ස්වභාවය සහ ශක්තිය වගේ දේවල් මේ නිසා අපිට කෙනෙක්ස් වාලකන්න නඇත්්ද. අපි මෙහෙම උදාහරණයක් ගත්තත් බොහෝම ලස්සන චූටි දරුවෙක් අම්මත් නෑ ත හත්තත් නෑ එ හැදෙන්න්නේ ලමානිවාසයක ඉතාම ලස්සනයි. මේ ළමානිවාසේ තව ලමයි ගොඩක් න්නවා. ඒ බොහෝ දරුවන් අතර මේ ළමානිවාසයට ආහාර පානාරගෙන එනයි. ඒ ස්ථානයේ පාලනය කරනයි මේ සියලු දෙනාගේ අවධානය වේගෙන් දුවල යන්න දර දරුවගවට. අන්සිියලු දෙනාට වඩා නමුත් එයාගේ සංසාරය යම් අකුසල් නිසා අද අම්මත් අහිමේලා තත් අහිමේලා නෑදැයුත් අහිමවෙලා තමන්ගේම කියලා කිසිම කෙනෙක් නෑ. අනුන් යටතේ අනුන්ගින් ආහාරපානාදියල් ලබමින් ජීවත්වයෙනවා. නමුත් අරගනපු ලස්සන සම්පත් රූප සම්පත් නිසා උපදිසම්පත් නිසා අනෙක් හැමෝම අන් අයට වඩා මෙයායට මෙයට සලකනවා. කෑම බීම ටොපි චොකොලට් හොලු අතගාල ආදරය කරල ඇදුම් පල්දුන්දීල අන්න අයට දුන්නට වඩා සම්පත් ලබන්නේ ආංගි උපදි සම්පත්තිය නිසා. තෙරිසල්ලක ඒ පදිච්ච සත්තු අපි ගමක් බලු පැඩියෙක් කොයාගෙන යනවා අපි හුරතලට හදන සති. බැල්ලියක් පැටවඋදාලා ඉන්නවා. ඒ පටවගේ ඔක්කෝම අපි අරණ යන්නන්නේ අපිතින් තෝරනවා ලස්සන කව්ද කියලා. ලස්සනම කෙනා තමයි අපි අරගෙන යන්නේ. අනික්කාය සමහට අයි සතත් එෙක්ක පස් කකාල වනකොට මැක්කෝ හැදිල ෙඩ හැදිල තුවාල වෙලා මැරිලයනවා නමුත් අර දනකට ලස්සන රපයක් අරගනාාපු හිඳද අපිගැෙනහිල්ලා බහෙත් විදල බෙත් ගාල නවල හොඳට කණඩ බොන්ඩ දීල අපේ ඉෙර හරි හිුරතලිට හදාගන්නවා අපි අරංගියපු නිසා එයා විතරක් රැකුණ අනිකටි යොක්කම විනාශ වෙලා ග්‍යාසනී පැහැදිලා. මොකක් නිසා දෙයාරැකෙන්ට හේතුව එයා අරගනාපු උපදි සම්පත්තිය රි ලස්සන රූප ස්වභාවය එමනං උපදිසම්පත්තිය නිසා ුට පාක දෙද තියන අකුසර කර්මයන් විපාක දෙනක වරකිනවා මෙනමේ උපදි සම්පත්තිය නිසා. එනිසා ඒකරුණත් මෙතන පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා හොඳ ඇඳුම් පැළඳම් නැතිකොට කෙලිටි වැරහැලි ඇඳුම් හඳවන කර්මය ඔහුට ඇඳුම් පැළඳුම් නැති කිරීමට සමත් නොවී කිලිටි වැරහැලි ඇඳ හඳවන කරමය මට අලුත් ඇතුමක් අන්දවඩ හොඳ ඇඳුමක් අඳවඩ පිනක් නෑ ජීවිතයේම වැරැහැලිම තමයි වැරැහැලිම අඳින්ට තමයි පින්තියෙන්නේ පින්නෑ ඇතකොට මනුස්ස ජීවිතය ලැබුවත් අලුත් ඇඳුමක් ඇඳලා හොඳට ලස්සට පිළිවල්ට ඉඩ පිින් න්නේෑ ඇදු නැතුවද තිබ්බත් අඳින්ට හිතෙන්නේ. සමහරයට ඕන තරම් කණ්ඩ තියවා කණ්ඩ හිතෙන්නේ නෑ නැතුමින් නැතුවමද හොඳට තියෙනවා හිතිෙන්නේ ඒත් සංසාරි කරුමයක් බලපාලා තව කෙනෙක් එපදිලා ඉන්වා ඒවිදිහරම කරුම කරලා නවත් උපදි සම්පත්තිය නිසා කිලේටු ඇඳුම් අඳින්ට තරම් කරුමයක් තිබනත් උපදි සම්පත්තිය බලවත්ක මනිසා මට කිල්ටු ඇඳුම් අඳිට වෙන්නේ උපදි සම්පත්තිය බලවත්කම මනිසා මට කටුක කටෝරආහාර ලැබෙන්න්නේ නෑමට හොඳට හොඳ ප්‍රණීතාහාර ලැබෙනවා උපදි සම්පත්තිය හැටි කරුම තියෙනවා උපදිසම්පත්තිය හොඳ හිද විපාක දෙන්න දෙන්න බැරි නිසා ඊලකට සඳහන් කරනවා තුන්ගේ ආකාරයක් අත්තේ කච්ඡානි පාපකානි කම්ම සමාධානනි කාලසම්පත්තින් පතිබාලහානිී නොවිපච්චන්තී කාල සමාපත්තියෙන් වලක්වනු ලැබීම නිසා තමන්ගේ විපාකය නොදන්නාව් ඇතැම් කර්මයෝ ඇතහ යන් විහිතේරුමයි කාල සම්පත්තියෙන් වලක්කුණු ලැබීම නිසා තමන්ගේ විපාක නොදන්නාව ඇතැම් කර්මය ඇත්ත අහ කාල සමාපත්තිය නිසා මට විපාක දෙන්න තියෙන අකුසල් විපාක දෙන්න බැරුවයනවා තොර මොකක්ද මේ කාල සමාපත්තිය පිනිතුර මෙහෙම සඳහන් කලොත් හොඳ රජුන් ඇති හොඳ රජුන් ඇතිකාලෙ හොඳ ආණ්ඩු තියෙන කාලේ රජවරු බොහොම දැහැමි ඒ රජවරු බොහොම ධර්මිකයි ලෝකෙ පුරාමීන්න හොඳ මිනිස්සු. රට පුරාමින්න ගුණ ඇති මිනිස්සු ආං එහෙම වෙච්ච හම කලට වැසි ැ ලැබෙනවා පමණට වැසි ඇැබෙනවා ඒකට සඳහන් කරනවා කාල සම්පත්තිය කාල සම්පත්ති කාලය. මම සංසාරයේ පව්කරල තියෙනවා කාටවත් වතුර දීල නෑ ඒ නිසා මට ජීතය වතුර හැබෙන්නේ. වතුර නොලබා සහරවෙලාට පිපාසියෙන් ඉඳල මැරෙන්ඩ තරම්ම කරුණමයක් මම කරලතින් ඒ කාලී වතුෘති විච්චකාලී මගලිකින් වතුරගණ්ඩාපි කෙනෙකුට සමහරලාටම වතුර ටිකක්ත් දුන්නේ නැති හින්ද. මගගෙදරින් වතුරෝගුරක් ඉල්ලගෙන ආපු පිපාසිිතයට පැම්පොදක්වත් දුන්නේි නැති නිසා. මේවාගේ කරපු බර බලප පතල අකු සලකරුමයන් නිසා මේ ජීවිතයේ මට ජලපොදක් ලැබෙන නැතු වේලිලා මැරෙන්දති අනවස්ථාවම වැඩී. මං ඉපදිලා තියෙන් එහෙම කරුමයක් අරගෙන නමුත් කාලය හොඳයි රටි රජු හොඳයි පාලනය කරන ආණ්ඩුනායකූ හොඳයි රට වැසිවූ හැමූම සිල්වත්. අන්න ඒගොල්ලන්ගේ කුසල කරුමය නිසා කලට රටට වැහි ලැබෙනවා. කලට රටට වැහි ලැබෙන කොට මගේ ගෙදරට විතරක් වහින් නැතුව රටපුාම වහින්න බලහන්ද එහෙම බෑ එහෙම වහිනකට මගේ ගෙදරටත් වහිනවා. එතකොට මමත් වතුර එකතු කරගන්නවා. මගේ ලිඳටත් වතුර පිරෙනවා මට වතුර හිගවෙන්න නෑ. නමුත් මට වතුර නැතුව වේලෙන්න සංසාරිකරපු කරමයක් මා සතුව තියෙනවා. ඒක මට විපාක දෙන්න ඇත්තේ ඇයි මෙන්න මේවාගේ මේ කාල සම්පත්තිය තියෙන නිසා. ජනයා හොඳ නිසා රජු හොඳ නිසා මේ කාල සම්පත් හොඳයට රටට ප්‍රයෝගික වෙලා මගේ අකුසල් කරර්මය විපාග දෙන්න හැටියක් නෑ හොඳ මිනිස්සු අතර මම ජීවත්වෙන නිසා මේ කාරණාව ඩාදට යමක් එකතු කළොත්ත අද සිද්ධ වෙලා තියන් තත්වය මොකක් වෙඩ ඇත්ද මේ කතා කරන කරුණුවලින් බොහෝ දේවල් අද අඩුවයි රජු ධර්මිකත් නැතුව ඇති ආණ්ඩුපාලකයෝ ධාර්මිකත් නැතුව ඇති රටවැසියාගාව සිල් ගුණත් හොඳටම හිග ඇති.දේනිසා කාල විපත්තිය හොඳට මදාපිය විපාකදීලා විපාකදීලා එක පැත්තක ගලල යට යන්නවා තව පැත්තක නාය යනවා තව පැත්තකට නාගණ්ඩ බෝඩුවත් වතුරනෑ විවිධාකාර විදිහට සම්මාධිට්ටික දෙවියන්ගේ අකමැත්ත අප කෙරෙහි පැතිරිල්ලා තියෙන වෙලාක්. මෙතන සඳහන් කරනවා තැන් එතකොට එහෙම බලපාපුූ හම නා්ටත් නැති බොන්්ඩත් නැති ප්‍රදේශතියනවා. ඒ ප්‍රදේශවල පින්කරපුවාය නැද්ද ඉන්නවා. නමුත් ඒකටියට ඒ කුසලේ විපාක දෙන්න හැටියක් නැතිවෙන්නේ ඇයි මෙන්න මේ කාලවිපත්ති. ඉග එකක දේවල් එකක පැත්තට පරිවර්තනය වෙනවා පෞකාරයම ඉන්න කාලට පින්වතයන් ටත් අකුසලේ මුුණන පාණ් සිද් ව. ්‍යවන්තයෝම ඉන්න නිසා පවකාරයෝ ය කකුසැලේ මිදිලයි ගොල්ලොත් ඒක ප්‍රතිලාබ ප්‍රතිලාබ ලබනවා ඒ මොකක් නිසාද මෙන්න මේ කාල සම්පත්තිී හොඳ වෙනවා අයහපත් අය නිසා එලකට සඳහන් කරනවා සාපිපාසාාවෙන් පෙළෙන ෆ්‍රෝගවලින් පෙළෙන තවත් නොයෙක් අවරින් සත්වයන් පෙළන අකුසලකර්මයන්ට ස කාල සම්පත්යේදී සත්වයන් පෙළීමට ඉඩ නො ලැබේ තමන්ගේ විපාක ධනයට කාල සම්පත්තිය බාධාකරන බැවින්. ඇතන්ගේ බොහෝ අකුසල කර්මය විපාක නොදී පවතිී. හොඳ අයගේ කුසල් නිසා නරකයටත් යහපතක් උදා වෙලා තියෙන එකටි කියෙනා කාල සම්පත්යලා. අත්්‍යේකච්ඡා නිපාපකාන කම්ම සමාධානන්නේ පයෝග සම්පත්තිෙන් පතිබාලහානය නොවිජ්ජන්ති. ප්‍රයෝග සම්පත්තියෙන් බාධිත බැවින් විපාක නොදෙන්න වූ ඇතැම්. රමුවය ඇත්තා ප්‍රයෝග සම්පත්තියෙන් බාධිත බැවින් විපාක නොදන්න වූ ඇතැම් කර්ම සම්පත්තිූ ඇත්තා ප්‍රයෝග සම්පත්තිය හොඳ නිසා විපාක දෙන්නතින ඇතැම් කරමුවල්ට විපාක දෙන්න බැරු යනවා උකද මේ ප්‍රයෝග සම්පත්තිය හොඳ නිසා කියන්නේ ප්‍රාණ වදාදී අකුසල කර්ම වලින් වැලකීම සුචරිතය පිරීම පමණට ආහාර ගැනීම පමණට වියදන් කිරීම ගොවිකං අත්කම් ආදීහි යෙදීම අන්‍යන් හා හොඳින් විසීම ප්‍රයෝග සම්පත්තියය ප්‍රයෝග සම්පත් කියල කියන්න එතුවොට ප්‍රාණගාතාදී අකුසල්ලලින් වැලකීම කියල කියන්නේ පස් පවින්ම වැලකුණා කියන එකයි. පංචසයලේ හොඳයට ආරක්ෂා කරන සුචරිතය පිරීම පමණට ආහාර ගැනීම පමණට ආහාර ගැනීම වගේ පමණට වියදැන් කිරීම තමන්ගේ සීමාව ඉක්මවාවිය දැ කරණඩි ගියොත් ඒවනුෂය පිරිහිෙන්ට පටන්ගන්නවා. සීමාව ඉක්මෝ ආහාර ගණ්ඩිගියොත් ඒවනුෂසයත් පිරිහෙන්ට පටන්ගන්නවා. මෙන්න මේ කටයුතු හරියට මේදනවනන් අන්‍යන් හා හොඳින් විසීමේ ප්‍රයෝග සම්පත්තිය. එහි අනික් පැත්ත ප්‍රයෝග විපත්තිය ඇතමෙකුට බොහෝ අතීත කර්මයක් ඇතද එයින් බොහෝවක් ප්‍රයෝග සම්පත්තිය ඇති ඇතිව සිටිනා කල්හි විපාකදීමට සමත් නොවන්නහ ඒ කියන්නේ මට විපාක දෙන්නට බොහෝ අකුසල කර්මයක් තියෙනවා නමුත් ඒ අකුසල්ලෝට විපාක දෙන්න හැටියක් නෑ කල්්‍යයාන මිත්‍රයකුගේ ඇසුරක් හම්බ වෙලා තියෙන නිසා සිල්වතුන්ගේ ගුණවතුන්ගේ ඇසුර හම්බ වෙලා තියෙන නිසා මට විපාක දෙන්නට පුළහංකමක් නැහැවට එක් කොයි වගේද අපි සඳහන් කලා පමණට ආර්ගැනීම හැම දාම පමණ ඉක්මවාම ආහාර ගන්නව නං ඒ පුද්ගලයා එයින්ම පීඩාවට පත්වෙනවා. අතීතය සමහර අයට ආහාර ගැනීමේ සීමාවක් තිබුණ. සමහර අයට ඉඳ සමහරයි ආහාර ගත්තකමක් එතනම වැටිල නිදාගන්නවා. සඳහන් කරනවා සමහරයි ආහාර ගන්නවා කියම උගුරෙන් පහලට යන්නෙම නෑ. දැන් ආහාර ගිලින්ඩම බෑ පුරුවපුවා ගිලින් උත්සාහ කිරුවට ගිලිෙන්නේ. කටේමයි ඒ ආහාර මාර්ගය ඉඳලම පිරිලා දරාගන්න බෙරු වැටනව කියල සඳහන්කරනවා ඇතනම වැටලා නින්ද යනෝ බත් මත කට ඇරිලා සඳහකරනව කොච්චර කෑම කාරලද කියල කිවොත් නින්ද ගියාට පස්සේ කපුටෝයවිල්ල දත්වහල්ල බඩ වහලා කටේ තියෙන බත් කනවා කියලා එත රම්ම කාලා එතනින් හැට ගිලෙන්නේ ගිලෙන්නේ නෑ දෙ මෙහෙම ආහාරගන්න යම හරී අමාර වී රම පහසු කොසල් රජරන්ට මේ කරු භාගතුන් හස පැදිලි කරන්න නමුත් බුදුරජාණන් වහන්සේ ආහාරගන්න පිළිවල කොසල් රජුවට කියල න්නට පස්සේ කොසල් රජරුවන් හරි සුවයක් ලැබවා අමත්වැරට දවසින් දවස දවසි දස රජරුවන්ගේ ආහාරගන්ඩ වයන් හාල් ප්‍රමාණය මිට මට මිට මිටයි කරන්න කියලාඒවගේ රජරුවෝ කෑම කණ්ඩනට රජුවන් අවසාන බත් පිඩ අවසානබත් පිට හාරයට ගන්නටඒක එක නැතර කරන්න එම ප්‍රමාණය හොයල දෙනවා. ප්‍රමාණයට හරික අත්තර පසේ රජවට පුදුම පුදුම සුවයක්. දෙවගේ අපිට හම්බෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් ගේදන් කරනඕන ඒ පුද්ලය පිරිහෙනවා කල් යාෑ මිත්‍රේ කම්බෙලා හුගින් වවලක්කෝොනුවනම් ඒ පුද්ජලෑ පිරි පිරිහීමෙන් වරකිනවා. කෙනෙක් පස් පව්කර ජීවත වෙන කල්්‍යයාන මිත්‍රය හම්බවෙලා පව්කරන්ඩ දෙන්නෑ ඔහුට ඔහු පව්කරණ එකෙන් වලක්කනවා. අන්න ඒ නිසා විපාක දෙන්න තියෙන අකුසර කර්මයන් විපාක දෙන්නට බැරුනවා අද දඩීමේයන ගමන් මට සතික් ගහල මැරණඩ යන අවස්ථාව තියෙනවා නෞත් මට කාලයක් තිස දඩීමේ ඇට දෙන්නේ නෑ එනිසා මට ඒ අකුසල කර්මය මිදෙන්ඩ විදෙන් අවස්ථාවල ලබෙනවා ජීවිතය ලබන්් අවස්ථාවල බෙනවා මෙන්න මේවාගේ පයෝග සම්පත්තිය නිසා විපාක දෙන්න තියෙන බොහෝ අකුසල කර්මයන්ගින් බේරින්්ඩ අවස්ථාවල බිලා ලැබිල තියෙනවා එනම් මේ කාරණ මේ දාසේ ආකාරයකින් භාග්‍යතුන් හස පැහැදිලි කරලා තියවා දෙවෙන්නේ තතාගත බලය විස්තර කරන තැන අද ධර්ම දේශනාවට තියෙන කාල වෙලාව නිමා වෙලා නිසා අද ධර්ම දේශනාව අපි මෙතරින් මෙතරින් සීමාකරමු මේ ධර්ම දේශනාව ඉතුර කාරණ ටික නැවත දවසක සාකච්ඡා කරන්න ඉඩ තියලා එනම් මේ මහා සිංහනාද සූත්‍රයේ වජ්්‍යිම නිකාය ුදුජණන් වහන්ස පැහැදිලි කළා භාග්‍යතුන් වහන්සේට පමණක් ඇති අන් අයට නැති මේ තතාගත බලදහය අපි මේ සාකච්ඡා කරමින්ඉන්නේ